නමය දහය එකොළහ ශ්‍රේණීවල දූදරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන ව්‍යාකරණ පාඩම් මාලාවේ 29 වන කොටසටයි ඔබ මේ සවන් දෙන්නේ. මෙහිදී මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ reported speech පාඩමේ 3 වන කොටසයි. මෙහි පළමු කොටස 27 වන පාඩම් මාලාවෙන් ඉදිරිපත් කළා. දෙවන කොටස 28 වන පාඩම් මාලාවෙන් ඉදිරිපත් කළා. 28 වන පාඩම් මාලාවේ අවසානයේ ප්‍රශ්න 10ක් දීලා ඇති. ඒ ප්‍රශ්න 10ට පිළිතුරු සැපීම තමයි 29 වන පාඩමේ මුලින්ම කරන්නේ. ඉන්පසුව අලුත් පාඩම ආරම්භ වෙනවා ඇති. බලමු අපි 28 වන පාඩමේ දෙන ලද ප්‍රශ්නවලට පිළිතුරු. සුමිත් said සුමිත් කිව්වා I must work in the bank. මම බැංකුවේ වැඩ කළ යුතුයි කියලා. ඒක අපි ඉන්ඩිරෙක්ට් කරනවා. Sumit said that he had to work in the bank. I he bawata patwena must kiyana eka had to bawata patwena. Rani said you have to go now. Rani kiwwa obata yanna sidu wenawa den kiyala. Eka indirect karama Rani said that I had to go then. You I bawata patuna have to eka had to bawata patuna. Mala says I am coming now. Mala kiyenawa mama emin innawa kiyala den. Mala says that she is coming now. එම වාක්‍යදී now වෙනස් වෙන්නේ නැහැ හේතුව says කියන්නේ වර්තමාන කාලයයි වර්තමාන කාලෙදි tense එක වෙනස් වෙන්නේ නැහැ. Lal said I was waiting for the bus when he arrived. Lal කිව්වා මම බස් එකගෙන තුරු බලාගෙන සිටියා ඔහු පැමිණෙන විට කියලා. ඒක indirect කරාම Lal said that he had been waiting. I was waiting කියන එක I he බවට පත් වෙනවා. He had been waiting. Past progressive tense එක past perfect progressive tense බවට පත් වෙලා. එතකොට Lal said that he had been waiting for the bus when he had arrived. He had he arrived කියලා තියෙන when he arrived කියලා සාමාන්‍ය වැකියේ තියෙන ඒක when he had arrived බවට පත් වෙනවා. Sitma says ඒක වර්තමාන කාලයි I had never been there. I එක she වෙනවා tense එක වෙනස් වෙන්නේ නැහැ. Sitma says that she had never been there. Mala said I didn't go to the party yesterday. Mala kiwwa mama giye neha party ta iye. Mala said that she hadn't gone to the party previous day. Didn't go kiyeneka hadn't gone bawata patwenawa. Yesterday previous day bawata patwenawa. Sanda said I have to go now. Sanda said that she had to go then. Now eka dennuna have to eka had to una. Rithmi said I should go next week. Rithmi kiwwa mama labana satiye yanna ona kiyala. Rithmi said that she should go the following week. Next week the following week bawata pat wenawa. Ravi says let's go tomorrow. Ravi kiyenawa api heta yamu kiyala. Ravi suggests that we should go tomorrow. Ravi suggests that we should go tomorrow. Etana werathimakin says kiyala yodala tiyenawa says awashya wanne neha. Ravi suggests that we should go tomorrow. Let's go කියන එක we should go බවට පත් වෙලා. Tomorrow වෙනස් වෙන්නේ නැහැ හේතුව Ravi says කියලා වර්තමාන කාලෙන් තිබෙන නිසා. Pial said you shall go to bed early. මෙතන shall කියන එකේ අර්ථයන් දෙකක් තිබෙනවා. මෙතන will වලට සමාන අර්ථයක් ලෙස සැලකුවහොත් පහත ආකාරයෙන් වාක්‍ය ලිවිය යුතුයි. Pial said that I would go to bed early. I you එක I බවට පත් වුණා shell එක would බවට පත් වුණා. එහෙමනම් අපි අලුත් පාඩම ආරම්භ කරනවා. මේ තමයි reported speech පාඩමේ ප්‍රශ්න අහපුවා. අසන ලද ප්‍රශ්න indirect වලින් කියන ආකාරය. මෙහිදී බලන්න සඳුන් සඳු asked me සඳු මගෙන් අහුවා do you play කියලා ඔබ සෙල්ලම් කරනවද කියලා. මේක මා පියවර හතරකින් පෙන්눔 කළා තියෙනවා මේකට උත්තරේ ගන්න හැටි do you play කියන්නේ ඔබ සෙල්ලම් කරනවද ඒක ඔබ සෙල්ලම් කරනවා කියලා සාමාන්‍ය වාක්‍යයක් බවට පත් කරන්න ඕනේ ඉස්සෙල්ලම එහෙනම් do you play ඔබ සෙල්ලම් කරනවද ඔබ සෙල්ලම් කරනවා කිව්වම you play ඒකේ කර්තෘ පදේ වෙනස් කරනවා හේතුව මගෙන් ආපු නිසා අපිට කියන්න වන්නේ සඳු මගෙන් නැහුවා මම සෙල්ලම් කරනවද කියලා. ඒක නිසා you can you play කියන්නේ ඔබ සෙල්ලම් කරනවා.
ඔබ සෙල්ලම් කරනවා කියන එක මම සෙල්ලම් කරනවා බවට පත් කරගන්න ඕන I play බවට පත් කරගන්න ඕන දැන් tense එක වෙනස් කරන්න ඕන කාලය වෙනස් කරන්න ඕන I play කියන එක අතීතයට හැරෙවම I played දැන් ඒක ප්‍රකාශ කරන්න පුළුවන් with දාලා Sandhu asked me Sandhu මගෙන් ඇහුවා whether I played මම සෙල්ලම් කළාද කියලා whether භාවිතා වෙනවා උපකාරක ක්‍රියාවක් මුලට දාලා අසන ලද ප්‍රශ්නයකදී ඒ ප්‍රශ්නය ඉන්දිරෙක් වලින් ප්‍රකාශ කරනකොට with භාවිතා කළ යුතුයි අපි කලින් පාඩමේදී ප්‍රකාශ භාවිතා කළේ that සාමාන්‍ය වැකිවලදී that භාවිතා කරනවා ප්‍රශ්න අහනකොට the භාවිත with භාවිතා කරනවා බලමු එහෙමනම් ඊළඟ කොටස සංක ආස්මි do you dance කියන්නේ ඔබ නටනවද එන සංක ඇහුව මගෙන් ඔබ නටනවද කියලා ඔබ නටනවා කියන එක ඔබ නටනවද කියන එක ඔබ නටනවා බවට පත් කරනවා එතකොට do you dance කියන එක you dance බවට පත් වෙනවා කතෘ පදේ වෙනස් කරාම I dance බවට පත් වෙනවා ඒකේ අතීත කාලය හැරෙවම I danced බවට පත් වෙනවා ඊට පස්සේ with ඉදිරියට දාලා වාක්‍ය ප්‍රකාශ වෙනවා සංක asked me whether I danced සංක මගෙන් ඇහුවා මම නැටුවද කියලා. එමනම් නටනවද කියලා අතීතේ හරවල කියන්න පුළුවන්. එහෙමනම් බලමු අපි මේ වාක්‍ය කොහොමද ඉන්ඩිරෙක්ට් වලට හරවන්නේ කියලා. රුවනි ආස්මි රුවනි ඇහුවා මගෙන් can you dance ඔයාට නටන්න පුළුවන්ද කියලා. රුවනි ආස්මි whether I could dance රුවනි ඇහුවා මගෙන් මට නටන්න පුළුවන්ද කියලා ඔන්න උත්තරේ දෙන ආකාරය. මේක සෑදුනේ කෙසේද කියලා බලමු. can you dance කියන එක සාමාන්‍ය වාක්‍ය බවට පත් කරාම ඔබට පුළුවන් ද නටන්න කියන එක සාමාන්‍ය වාක්‍ය බවට පත් කරාම ඔබට නටන්න පුළුවන් you can dance වල කතෘ පදේ වෙනස් කරාම I can dance අතීතයට හැරෙවුවාම I could dance can එක could වෙනවා එහෙනම් රුවනි asked me whether I could dance ආෂා asked me are you lazy ඔයාට කම්මැලිද කියලා ආෂා asked me whether I was lazy whether I was lazy කියලා තමයි උත්තරේ යෙදෙන්නේ අපි උත්තරේ ආපු ආකාරය බලමු you are lazy සාමාන්‍ය වාක්‍ය are you lazy සාමාන්‍ය වාක්‍ය බවට පත් කරාම you are lazy වෙනවා you are lazy කතෘ වෙනස් කරාම I am lazy වෙනවා I am lazy අතීතයට හැරෙවුවාම I was lazy වෙනවා ඒ ආකාරයෙන් තමයි I was lazy කියලා ආවේ Chamudi asked me, "Are you married? Are you married? Can you be vivahakad?" Indirect kalahama. Chamudi asked me whether I was married. Vakya godne gunvakarre balamu. Are you married? Kine ka you are married vena. You are married. Kine ka I am married vena. I am married. Kine ka I was married vena. Balamu ilang kots. Sumit said, "Sumit kiwa." I must work in the bank. Mama බැංකුවේ වැඩ කළ යුතුයි කියලා. ඒක අපි ඉන්ඩිරෙක්ට් කරනවා. Sumit said that he had to work in the bank. I he බවට පත් වෙනවා must කියන එක had to බවට පත් වෙනවා. Rani said you have to go now. Rani කිව්වා ඔබට යන්න සිදු වෙනවා දැන් කියලා. ඒක ඉන්ඩිරෙක්ට් කරාම Rani said that I had to go then. You I බවට පත් වුණා have to එක had to බවට පත් වුණා. Mala says I am coming now. Mala කියනවා මම එමින් ඉන්නවා කියලා දැන්. Mala says that she is coming now. එම වාක්‍යෙදි now වෙනස් වෙන්නේ නැහැ හේතුව says කියන්නේ වර්තමාන කාලයයි වර්තමාන කාලෙදි tense එක වෙනස් වෙන්නේ නැහැ. Lal said I was waiting for the bus when he arrived. Lal කිව්වා මම බස් එකේ නතුරු බලාගෙන සිටියා ඔහු පැමිණෙන විට කියලා. ඒක indirect කරාම Lal said that He had been waiting. I was waiting කියන එක I he බවට පත් වෙනවා. He had been waiting. Past progressive tense එක past perfect progressive tense බවට පත් වෙලා. එතකොට Lal said that he had been waiting for the bus when he had arrived. He arrived කියලා තියෙන when he arrived කියලා සාමාන්‍ය වැකියේ තියෙන්නේ ඒක when he had arrived බවට පත් වෙනවා. Sitma says ඒක වර්තමාන කාලයි. I had never been there. I එක she වෙනවා tense එක වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් ප්‍රශ්න 10ක් ඔබ වෙත ඉදිරිපත් කරනවා මේක 29 වන වීඩියෝව. 30 වන වීඩියෝවෙන් ඔබට මේ පිළිතුරු සැපේනවා ඇති. අපගේ channel එක subscribe කරන්න එවිට ඔබට පහසුවෙම වීඩියෝ ලැබෙවි.
බලන්න අමාලි ask me do you have a bag ඔයාට බෑගයක් තියෙනවද අමා ask me can you speak අමා ඇහුව මගෙන් ඔබ ඔයාට කතා කරන්න පුළුවන්ද රාජා ask me are you tired රාජා ඇහුව මගෙන් ඔයාට මහන්සිද මල්මි ask me is your mother ill මල්මි ඇහුව මගෙන් ඔයාගේ අම්මා ලෙඩ වෙලාද රවි ask me did you eat rice රවි ඇහුව මගෙන් ඔයා බත් කෑවද අමා ask me have you been to candy අමා ඇහුව මගෙන් ඔයා නුවර ගිහින් තියෙනවද दिल की आस मी कैन यू स्विम दिल की मगे नहु आयाट पीनन्न पुलुवन्द माली आस मी डिड अमल गो माली हुआ मगे अमल गिया द केला सुदु आस मी वर यू एट होम सुदुत मगे नहुआ ओया गेदरद इंदी केला